හරි අයිබෝන් ආදරණීය දුවේ පුතේ සියලු දෙනාටම සුබ සැන්දෑවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම කියන දේ හැමෝටම ඇහෙනවද සහ මාව පේනවද මම කියන දේ ඇහෙනවද සහ මාව පේනවද කවුරු හරි මයික් එක ඔන් කරලා කියන්න බලන්න ඔව් සර් ඇහෙනවා හරි ඔව් සර් පුතේ පුළුවන් හැමෝම හරි පුළුවන් හැමෝම Tamange video එක on කරගන්න class එකට සම්බන්ධ වෙද්දී කරන් ප්‍රශ්නයක් තියෙනවා කියලා දන්නවා ඒ වුණාට එක්කෙනෙක් දෙන්නෙක් හරි Tamange video එක on කරගන්න කියලා මම කියනවා ඒකට හේතුව තමයි මොකද මට මේ පැත්තේ ඉඳලා උගන්වන්න ලේසි ඕගොල්ලන්ගේ එක්කෙනෙක් හරි video on කරලා තිබ්බොත් නැත්තම් මට note එක දෙනකොට ඔයාලා daily speed එක හොයාගන්නත් බෑ පේන්නෙත් නැති නිසා කවුරුත් නැද්ද करंट तीन एक किन्हेक बंद नहीं था क्लास से भी
පුතේ හොස්ට් ඉන්න පුතා මට මේ හොස්ට් එක දෙන්න මග ඇතින් කට් වෙලා ඔයාට හොස්ට් එක ඇවිල්ලා ඒ නිසා මට හොස්ට් එක දෙන්න සයිත් සයිත් කියන පුතා හරි අවුලක් නෑ හරි අපි ක්ලාස් එක කරගෙන යමු හරි අද අපිට පුතේ කතා කරන්න තියෙන්නේ පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම මෙරට මුහුදු ප්‍රදේශවල බලය පිහිටුවීම පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම समागम श्रीलंका मुहुदुगड प्रदेश මෙන්න මේ මාතෘකාව තමයි අද අපිට කතා කරන්න තියෙන්නේ පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බලය පිහිටුවීම පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බලය පිහිටුවීම හරි උදේ හැමෝටම මේකට අදාළ ටියුට් එකක් මම දීලා තියෙන්නේ හැමෝම ටියුට් එක print out කරගෙන නේද ඉන්නේ හැමෝම ටියුට් එක print out කරගෙන නේද ඉන්නේ ඔව් සර් හරි එතකොට පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම පුතේ මේ ඉංග්‍රීසීන්ගේ වෙළඳ සමාගමක් තමයි අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශවල මුලින්ම බලය පිහිටවගන්නේ ආ මේ පෘතුගීසීන් මුලින්ම පිහිටවගන්නවා ඊට පස්සේ ලන්දේසීන් ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බලය පිහිටවගන්නවා ඊට පස්සේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බලය පිහිටවගන්නේ ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බලය පිහිටවගන්නේ පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම මේ අහන්නකෝ පුතේ මේ ඉංග්‍රීසීන් අපේ රට අල්ලගද්දී ප්‍රධාන වශයෙන් ආකාර තුනකට තමයි මේ ගැන අපිට සාකච්ඡා කරන්න දෙන්නේ ආ ඉංග්‍රීසීන් අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලගන්නකොට ඒ විතරක් නෙමේ මුළු මහත් ශ්‍රී ලංකාවම උන් අල්ලගන්නකොට ප්‍රධාන වශයෙන් හරිද ප්‍රධාන වශයෙන් ආකාර තුනක් පිළිබඳව තමයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ හොඳට බලන්න උටේ මුලින්ම සිද්ධ වෙන්නේ 1796 පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බලය ලබා ගැනීම තාම පාඩමට ගියේ නෑ මේ ටික හොඳට අහගන්න ඈ හරි ඊට පස්සේ සිද්ධ වුණේ 1802 දී පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම යටතේ තිබිච්ච ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ බ්‍රිතාන්‍ය කිරීටයට පවරා ගැනීම හරි ඊට පස්සේ සිද්ධ වෙන්නේ පුතේ 1815 දී කන්ද උඩරට ඉංග්‍රීසීන් විසින් යටත් කර ගැනීම හරි මෙන්න මේ කියන ආකාර තුන තමයි මේ ඉංග්‍රීසි ශ්‍රී ලංකාවේ බලය ලබා ගන්න යනකොට අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ හොඳට බලා ගන්න
හොඳට බලා ගන්න මෙන්න මේ ටික අපිට සාකච්ඡා කරන්න තියෙන මුලින්ම 1796 දී පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බලය ලබා ගැනීම දෙවෙනියට කතා කරන්න තියෙන්නේ 1802 දී මේ පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම යටතේ තිබිච්ච ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ බ්‍රිතාන්‍ය කිරීටයට පවරා ගැනීම ඊට පස්සේ 1815 දී කන්ද උඩරට ඉංග්‍රීසීන් විසින් යටත් කර ගැනීම හරි ඒ අනුව අපිට මුලින්ම කතා කරන්න තියෙන්නේ මෙන්න මේ කොටස අපි ඊට පස්සේ මේ කොටස සහ මේ කොටස සාකච්ඡා කරමු අපිට මුලින්ම තියෙන්නේ මේ 1796 දී පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බලය පිහිටුවීම මෙන්න මේක තමයි අපිට මුලින්ම සාකච්ඡා කරන්න තියෙන්නේ මෙන්න මේ කියන කාලය වෙනකොට මෙන්න මේ කියන කාලය වෙනකොට ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ තවමත් තියෙන්නේ ලන්දේසීන්ගේ යටතේ. ඔන්න තාම ඉංග්‍රීසීන් ආවේ නැහැ කියලා ඔයගොල්ලෝ හිතාගන්න. හරිද? ශ්‍රී ලංකාවට තාම ඉංග්‍රීසීන් ආවේ නැහැ. යටත් කරගත්තේ නැහැ. ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ඉංග්‍රීසීන් විසින් තාම යටත් කරගෙන නැහැ. හරි. ඔන්නෝම දැන් හිතන්න ඈ හරි මෙන්න මේ කාලය තමයි පුතේ මේ 1789 වර්ෂය මේ 1789 වර්ෂයේදී හරිද ප්‍රංශය තුල ඇති වෙන ප්‍රංශ විප්ලවය ප්‍රංශ විප්ලවය ඇති වෙනවා මේ ප්‍රංශ විප්ලවය ඇති වුණාට පස්සේ අහගන්න ඈ මේ ප්‍රංශ විප්ලවය ඇති වුණාට පස්සේ ප්‍රංශය තුල බිහි වෙනවා ශක්තිමත් ආණ්ඩුවක් ප්‍රංශය තුල බිහි වෙන පුතේ ශක්තිමත් ආණ්ඩුවක් මේ දැන් ප්‍රංශය ශක්තිමත් වෙලා මේ ප්‍රංශය ශක්තිමත් වුණාට පස්සේ මේ ප්‍රංශය මොකද කරන්නේ දැන් ප්‍රංශය කියලා කියන්නේ බලවත් රාජ්‍යයක් මේ ප්‍රංශය පුතේ යනවා ඕලන්දය ආක්‍රමණය කරන්න ප්‍රංශය විසින් ආක්‍රමණය කරනවා මොකක්ද ඕලන්දය මෙන්න මේ ඕලන්දය කියලා කියන්නේ පුතේ මෙන්න මේ ඕලන්දය කියලා කියන්නේ ලන්දේසීන්ගේ මව් රාජ්‍ය ලන්දේසීන්ගේ රාජ්‍ය තමයි මේ ඕලන්දය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ලන්දේසීන් හරිද? මෙන්න මේ ලන්දේසීන් තමයි මේ වෙනකොට ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලගෙන ඉන්නේ. හරි? ඔන්න පුතේ මම අහපව මුලින් ඉඳලා කියනවා ඈ. මම අහපව මුලින් ඉඳලා කියනවා ඒ නිසා හොඳින් අහගන්න. හරිද? තාම ඔන්න ලංකාව අර ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ටික පෙරදිගින්දි වෙළඳ සමාගම අල්ලගෙන නැහැ. අල්ලගෙනම නැහැ. අන්න එහෙම හිතාගින් නැහැ. හරි. මේ කාලවකවානුව තමයි පුතේ 1789 මෙන්න මේ 1789 වර්ෂයේ ප්‍රංශය තුල බිහි වෙනවා ප්‍රංශය තුල විප්ලවයක් ඇති වෙනවා ප්‍රංශය තුල විප්ලවයක් ඇති වෙලා ප්‍රංශය තුල බිහි වෙනවා ශක්තිමත් ආණ්ඩුවක් ප්‍රංශය තුල බිහි වෙනවා ශක්තිමත් ආණ්ඩුවක් මේ ප්‍රංශය තුල ශක්තිමත් ආණ්ඩුවක් බිහි වුණාට පස්සේ මේ ප්‍රංශයේ විසින් ආක්‍රමණය කරන කොහෙද ඕලන්දය මේ ඕලන්දය කියලා කියන්නේ පුතේ ලන්දේසීන්ගේ මව් රාජ්‍ය يعني ලන්දේසීන්ගේ රාජ්‍ය තමයි ඕලන්දය කියලා කියන්නේ එතකොට මේ ප්‍රංශයේ විසින් ඕලන්දය ආක්‍රමණය කරන්න ගියාම මේ ප්‍රංශයේ මෙදී දැන් ප්‍රංශය ශක්තිමත් වෙලානේ මේ ඕලන්දය ආක්‍රමණය කරන්න යන්නේ එතකොට මේ ප්‍රංශය විසින් ඕලන්දය ආක්‍රමණය කරන්න යනකොට මේ ඕලන්දේ රජු ඕලන්දේ රජු තමයි අස්වන විලියම් රජු ආරක්ෂාව සඳහා ප්‍රංශ විසින් යනවනේ ඕලන්දේ ආක්‍රමණය කරන්න
එතකොට මොකක් හරි අහගන්න මේ ඕලන්දේ රජු වෙච්ච පස්වන විලියම් රජු ආ ඕලන්දේ රජු වෙච්ච පස්වන විලියම් රජු තමන්ගේ ආරක්ෂාව සඳහා පලා යනවා කොහෙටද බ්‍රිතාන්‍යට පලා යනවා බ්‍රිතාන්‍යට පලා යනවා දැන් එතකොට පුතේ මේ ලන්දේසීන්ගේ රජු ඉන්නේ ආ ලන්දේසීන්ගේ රජු ඉන්නේ කාගේ යටතේද බ්‍රිතාන්‍යයන් යටතේ ලන්දේසීන්ගේ රජු ඉන්නේ කා යටතේද බ්‍රිතාන්‍යයන් යටතේ කා යටතේද ඉන්නේ පුතේ ලන්දේසීන්ගේ රජු කා යටතේද ඉන්නේ ලන්දේසීන්ගේ රජු ඉන්නේ බ්‍රිතාන්‍යයන් යටතේ ඉන්නේ බ්‍රිතාන්‍යයන් යටතේ ඉන්නේ හරි එතකොට මෙන්න මේ කාලයේ වකවානු වෙනකොට මේ ලන්දේසීන්ගේ රජු මේ බ්‍රිතාන්‍යයන් යටතේ ඉන්නකොට මෙන්න මේ කාල වකවානු වෙනකොට ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බලය අල්ලගෙන ඉදී ලන්දේසීන් විසින් හරිද එතකොට දැන් ඉංග්‍රීසීන් කල්පනා කරනවා මේ බ්‍රිතාන්‍යයන් ගැන ඉංග්‍රීසීන් තමයි ඈ එතකොට මෙන්න මේ ඉංග්‍රීසීන් කල්පනා කරනවා මේ මොහොත තමයි ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බලය අපිට ගන්න තියෙන හොඳම වෙලාව මොකද ලන්දේසීන්ගේ රජු ඉන්නේ දැන් අපි යටතේ එතකොට දැන් අපි කියන දේ ලන්දේසීන්ගේ රජු අහන්න ඕනි හරිද අහන්න ඕනි ඉතින් මේ බ්‍රිතාන්‍ය එහෙම නැත්නම් ඉංග්‍රීසීන් මොකද කරන්නේ මේ ලන්දේසීන්ගේ රජු වෙච්ච පස්වන විලියම් රජු ලවා ලිපියක් ලියව ගන්නවා තමන්ට වාසිදායක වන ලිපියක් ලියව ගන්නවා ඒ ලිපිය තියෙන්නේ මොකක්ද ලංකාවේ තියෙන ලන්දේසී බලකොටු වලට ඉංග්‍රීසීන්ට ඇතුළත් වෙන්න අවසර ලබා දෙන්න කියලා ඉංග්‍රීසීන්ට ඇතුළත් වෙන්න බ්‍රිතාන්‍ය
ඒින්දා ඒ ලිපියට කියන පුතේ මොන ලිපිය කියලාද Q ලිපිය කියලා Q ලිපිය කියලා ඒ ලිපියට කියන මොකක්ද කියලාද Q ලිපිය කියලා එතකොට මෙන්න මේ Q ලිපිය අර මෙන්න මේ Q ලිපිය ලංකාවේ ඉන්න ලන්දේසී ආණ්ඩුකාරවරයාට ලැබෙනවා පුතේ 1795 පෙබරවාරි මාසයේ වෙනකොට ආ මේ Q ලිපිය ආ Q ලිපිය මෙන්න මේ කියන Q ලිපිය ලැබෙනවා ලංකාවේ ලන්දේසී ආණ්ඩුකාරවරයාට 1795 පෙබරවාරි මාසයේ වෙනකොට මේ වෙනකොට ලංකාවේ ලන්දේසී ආණ්ඩුකාරවරයා තමයි මේ වෙනකොට ලංකාවේ ලන්දේසී ආණ්ඩුකාරවරයා තමයි පුතේ ෆන් එංගල් බෙක් කියලා කියන්නේ ෆන් එංගල් බෙක් ෆන් එංගල් බෙක් තේලියුම හම්බ වෙනවා එතකොට මේ ෆන් එංගල් බෙක් කියලා කියන්නේ ලන්දේසීන්ගේ මේ ලංකාවේ ඉන්න ආණ්ඩුකාරවරයා ඒ ආණ්ඩුකාරවරයාට ලන්දේසීන්ගේ රජු වෙච්ච මේ පස්වන විලියම් රජු එවපු ලිපිය හම්බ වෙනවා මේ ලිපිය තිබ්බේ මොකද්ද ලංකාවේ ලන්දේසී බලකොටුවලට ඉංග්‍රීසීන්ට ඇතුළත් වෙන්න අවසර ලබා දෙන්න කියලා. එහෙම කිව්වට මේ ෆන් එංගල් බෙක් අකමැති වෙනවා ඉංග්‍රීසීන්ව තමන්ගේ බලකොටුවලට ඇතුළත් කරගන්න. ඒ නිසා මොකක්ද සිද්ධ වෙන්නේ පුතේ? මේ ඉංග්‍රීසීන් විසින් ලංකාවේ තියෙන ලන්දේසී බලකොටුවලට පහර දෙනවා. මුලින්ම ඉංග්‍රීසීන් විසින් ත්‍රිකුණාමල වරායේ තිබිච්ච ලන්දේසී බලකොටුවලට පහර දීලා ඒක අල්ලගන්නවා. ඊට පස්සේ මොකද්ද සිද්ධ වෙන්නේ? ඊටමත් නොබෝධුණකින් මුලතිව් පේදුරු තුඩුව හරිද පේදුරු තුඩුව යාපනය මෙන්න මේ මන්නාරම මඩකලපුව මෙන්න මේ කියන ප්‍රදේශවල ලන්දේසී බලකොටු ටික ඉංග්‍රීසීන් විසින් අල්ලගන්නවා. ඊට පස්සේ 1796 පෙබරවාරි මාසයේ වෙනකොට 1796 පෙබරවාරි මාසයේ වෙනකොට ලන්දේසීන් සතු වෙලා තිබිච්ච ගාලු කොටුව සහ කොළඹ කොටුව ඉංග්‍රීසීන් විසින් අල්ලගන්නවා. එතකොට පුතේ දැන් සමස්ත ලන්දේසී බලකොටු සියල්ලම ඉංග්‍රීසීන් අල්ලගෙන ඉවරයි. මේ ඉංග්‍රීසීන් විසින් ලන්දේසීන්ගේ බලකොටු ටික අල්ලගත්තට පස්සේ මොකද්ද කරන්නේ ඉංග්‍රීසීන් කියනවා ලන්දේසීන්ට ලංකාවෙන් පිටත් වෙලා යන්න කියලා. එතකොට 1796 දී ලන්දේසීන් ලංකාවෙන් පිටත් වෙලා යනවා. ඒ පිටත් වෙලා යනවත් එකම ලංකාවේ ලන්දේසී බලකොටු ටික ඉංග්‍රීසීන් විසින් අල්ලගෙන ඉන්නේ. එතකොට පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ටික ඔන්න බලය තහවුරු කරගත්තා. පැහැදිලිද කියපු කාරණාව? අහපෝ මේ කතාව කියලා දෙන්නද? පැහැදිලි සර්. පැහැදිලි. තේරුම් නැති එක්කෙනෙක් හරි ඉන්නවා නම් කියන්න මම අහපෝ එක කියලා දෙන්න ඔයාලට. බෝඩ් එකේ ලියන්නතු කියලා දෙන්නම් කාට හරි කියන්න ඕන නම් කියන්න, පැහැදිලි කරන්න ඕන නම් කියන්න. ආ සර් ආයේ කියන්න. හරි. හරි සියල්ලම මතක කරන්න පුතේ සියල්ලම මතක කරන්න ඔන්න ඉංග්‍රීසීන් තාම ලංකාවට ඇවිල්ලා අල්ලගත්තෙත් නෑ මොකවත් කරෙත් නෑ හරි හරි තාම ලන්දේසීන් විතරයි ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ටික අල්ලගෙන ඉන්නේ එන්න ඒක මතක තියාගන්න නෑ හරි පුතේ 1786 දී ප්‍රංශය තුල ඇති වෙනවා ප්‍රංශ විප්ලවය ප්‍රංශය ශක්තිමත් වෙනවා මේ ප්‍රංශය ශක්තිමත් වෙනවත් එකම ප්‍රංශය විසින් මොකක්ද කරන්න පුතේ යනවා ඕලන්දය ආක්‍රමණය කරන්න ප්‍රංශය විසින් යනවා ඕලන්දය ආක්‍රමණය කරන්න මේ ඕලන්දය කියලා කියන්නේ ලන්දේසින්ගේ මව් රාජ්‍ය ලන්දේසින්ගේ රට තමයි ඕලන්දය කියලා කියන්නේ එතකොට මේ ප්‍රංශය ජාතිකයන් විසින් ඕලන්දය ආක්‍රමණය කරන්න යනකොට මේ ඕලන්දේ රජු ඕලන්දේ රජතුමා තමන්ගේ ආරක්ෂාව සඳහා පලා යන කොහෙටද බ්‍රිතාන්‍යට දැන් ලන්දේසින්ගේ රජු ඉන්නේ බ්‍රිතාන්‍යයන් යටතේ ලන්දේසින්ගේ රජු ඉන්නේ බ්‍රිතාන්‍යයන් යටතේ ඒ කියන්නේ ඉංග්‍රීසීන් යටතේ තමයි
ලන්දේසින්ගේ රජු ඉන්නේ. එතකොට මේ කාලවකවානුව වෙනකොටත් ලංකාවේ මුහුදු උබට ප්‍රදේශවල බලය ගොඩනගාගෙන ඉඳියේ ලන්දේසින් විසින්. ලන්දේසින් විසින්. එතකොට මෙන්න මේ මොහොතේ කල්පනා කරනවා ඉංග්‍රීසීන් මේ මොහොත තමයි ලංකාවේ මුහුදු උබට ප්‍රදේශවල බලය අපිට ගන්න හොඳම වෙලාව. මොකද ලන්දේසින්ගේ රජු ඉන්නේ දැන් අපි ගාව. ඉතින් ලන්දේසින්ගේ රජු දැන් අපි කියන දේ අහන්න ඕන. ඒ නිසා මොකද්ද කරන්න ඉංග්‍රීසීන් විසින් තමන්ට වාසිදායක වන. ඒ කියන්නේ ඉංග්‍රීසීන්ට වාසිදායක වන ලිපියක් මේ ලන්දේසින්ගේ රජු ලවා ලියෝ ගන්නවා. මේ ලිපිය තිබ්බේ මේ ලිපිය තියෙන්නේ මේ ලියුමේ තියෙන්නේ ලංකාවේ ලන්දේසි බලකොටු වලට ඉංග්‍රීසීන්ට ඇතුල් වෙන්න අවසර ලබා දෙන්න කියලා තමයි ඒ ලිපියේ තියෙන්නේ. මේ ලන්දේසින්ගේ රජු එහෙම නැත්නම් පස්වන විලියම් රජු මේ ලිපිය ලිව්වේ පුතේ බ්‍රිතාන්‍යයේ කිව් මාලිගාව ඉඳලා. ඒ නිසා මේ ලිපියට කියනව මොකක් කියලාද කිව් ලිපිය කියලා. එතකොට දැන් ඉංග්‍රීසීන්ට වාසිදායක වන ලිවුම ලියෝ ගත්තා. ඊට පස්සේ ඒක යවනව පුතේ ලංකාවේ ලන්දේසි ආණ්ඩුකාරවරයාට. ඒ ලිපිය යන්නේ 1795 සමාන මම කලින් කිව්ව පෙබරවාරි මාසෙ කියලා නෑ පුතේ අගෝස්තු මාසෙදී 1795 අගෝස්තු මාසෙදී ලංකාවේ ඉන්න ලන්දේසි ආණ්ඩුකාරවරයාට ඒ ලිපිය හම්බ වෙනවා. හරිද? මේ වෙනකොට ලංකාවේ ලන්දේසි ආණ්ඩුකාරවරයා තමයි පුතේ ෆන් එංගල් බෙක් කියලා කියන්නේ. ෆන් එංගල් බෙක් කියලා කියන්නේ. එතකොට ෆන් එංගල් බෙක් දේ කිව් ලිපිය හම්බ වෙනවා. මොකක්ද ඒ ලිපිය කියවද්දී අර දැක්කේ ලංකාවේ ලන්දේසි බලකොටු වලට ඉංග්‍රීසීන්ට ඇතුළත් වෙන්න අවසර ලබා දෙන්න කියලා. නමුත් ලංකාවේ ලන්දේසි ආණ්ඩුකාරවරයා ඒකට අකමැති වෙනවා. ඒකට අකමැති වෙනවා. ඒ වුණාට ඉංග්‍රීසීන් ගේ මත ඇරියේ නැහැ. මොකද්ද කරන්නේ? 1795 දී ලංකාවේ ත්‍රිකුණාමල වරායේ තිබිච්ච ලන්දේසි බලකොටුවට පහර දෙනවා. පහර දීලා ලංකාවේ ත්‍රිකුණාමල වරායේ තිබිච්ච ලන්දේසි බලකොටුව අල්ල ගන්නවා. මෙහෙම ලංකාවේ ත්‍රිකුණාමල වරායේ ලන්දේසි බලකොටුව අල්ල ගත්තට පස්සේ ඉතාමත් කෙටි කාලයකින් ඔවුන් ලංකාවේ ලන්දේසි බලකොටුව තිබිච්ච මුලදිව් පේදුරුතුඩුව මන්නාරම මඩකලපුව කියන ලන්දේසි බලකොටු ටික අල්ල ගන්නවා. ඊට පස්සේ 1796 පෙබරවාරි මාසයේ වෙනකොට ලංකාවේ ගාලු කොටුව සහ අරද ලන්දේසින් යටතේ තිබිච්ච ගාලු කොටුව සහ කොළඹ කොටුව ඉංග්‍රීසීන් විසින් අල්ල ගන්නවා. හරි. මේ වෙනකොට ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල පිහිටලා තිබිච්ච ලන්දේසි බලකොටු සියල්ලම ඉංග්‍රීසීන් විසින් මේ වෙනකොට අල්ලගෙන ඉවරයි. එතකොට ඉංග්‍රීසීන් මොකද කරන්නේ? ලන්දේසින්ට කියනවා ලංකාවෙන් පිටත් වෙලා යන්න කියලා. ඊට පස්සේ ඔවුන් පිටත් වෙලා යනවා. එතකොට ඔන්න ඔහොම තමයි මේ පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම. ඔය සියල්ලම කරේ පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම. හොඳේ. මේ පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම, මේ ඉංග්‍රීසි වෙළඳ සමාගම, හරි? පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බලය පිහිටව ගත්තේ. තේරුණාද දැන්? දැන් නම් තේරෙන්න ඕන. අර හපව්පාරක් කියලා දෙන්න කියපු පුතාට තේරුණාද? එයා විතරනේ කිව්ව මට කියලා දෙන්න කියලා. එයා මට මැසේජ් එකක් දාන්න. අනිත් කට්ටියට තේරුණාද? මයික් ඔන් කරලා කතා කරන්න පුතේ. වීඩියෝ කෝල් කරන්න බැරුවට මයික් එක ඔන් කරගන්න පුළුවන් නේ වාගේනේ. තේරුණා. හරි. එහෙනම් අපි ලියාගමුනේ. එහෙනම් අපි ලියාගමු. හරි. අපි මේ මාතෘකාව යටතේ ලියාගමු පුතේ. මේ මාතෘකාව යටතේ අපි ලියාගමු. ලියාගන්න. ඉංග්‍රීසීන්ට පෙර දැනුයි පන්ත මම දැන් ඩිංගර ගන්න පන්තිය ජොයින් වුණේ. කරන මාතෘකාව ලියන්න ඕනේ ඉංග්‍රීසීන් මුහුදුබඩ ප්‍රදේශය යටත් කර ගැනීමද?
පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම ශ්‍රී ලංකාවේ මුහුදු උබට ප්‍රදේශවල බලය පිහිටුවීම පුතේ ඔයා ටියුට් එක print out කරගෙන නැද්ද print out කරගත්තද සර් ආ ටියුට් එකේ තියෙන පුතේ මාතෘකාවක් ටියුට් එකේ තියෙන මාතෘකාවක් පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම මෙරට මුහුදු උබට ප්‍රදේශවල බලය පිහිටුවීම කියලා එහෙම කොටසක් හම්බුණාද හම්බුණාද හරි අන්නේ යටතේ පුතේ ලියා ගන්න හැමෝම මේ යටතේ ලියා ගන්න ඉංග්‍රීසියෙන්ට පෙර උදේ කවවර වීඩියෝ කෝන් කරගන්න මට උදේ පේනවා ලියන විදිය ස්පීඩ් එක කියන්න පුළුවන් මට ඒ ස්පීඩ් එකට හරි පෙරදිග ඉන්දිය වෙළඳ සෝරි ඉංග්‍රීසියෙන්ට පෙර මෙරට මුහුදුබඩ ප්‍රදේශවල ඉංග්‍රීසියෙන්ට පෙර මෙරට මුහුදුබඩ ප්‍රදේශවල चार ඉංග්‍රීසියෙන්ට පෙර මෙරට මුහුදුබඩ ප්‍රදේශවල බලය පිහිටුවාගෙන සිටියේ ලන්දේසීන්ය ලන්දේසීන්ගේ මව් රාජ්‍ය ඕලන්දයයි ලන්දේසීන්ගේ මව් රාජ්‍ය ඕලන්දයයි ප්‍රංශ විප්ලවයේ ප්‍රතිඵලයක් වශයෙන්
ඕලන්දය ආක්‍රමණය කිරීමට ගිය අවස්ථාවේදී sorry ආක්‍රමණය කරන අවස්ථාවේදී ප්‍රංශය විසින් ඕලන්දය ආක්‍රමණය කරන අවස්ථාවේදී ඕලන්දේ රජු වූ පස්වන විලියම් රජු පස්වන විලියම් රජු තමන්ගේ ආරක්ෂාව සඳහා බ්‍රිතාන්‍යයට පලා ගියේය. මේ මොහොතේ ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බලය තමන් වෙතට ලබා ගැනීම සඳහා සුදුසුම අවස්ථාවයයි සිතූ ඉංග්‍රීසි තමන්ට ලබාගත සිතු ඉංග්‍රීසි පස්වන විලියම් රජු ලවා මට ඡේදා පව් කියන්න පුතේ මම ඡේද හිතලා දෙන්නම් නෝට් එක හිතලා දෙන්නේ රජු පස්වන විලියම් රජු තමන්ගේ ආරක්ෂාව සඳහා බ්‍රිතාන්‍යයට පලා ගියේ එතන ඉඳලා මම කිව්ව එක කියන්න බලන්න ශකීරා පොඩ්ඩක් පුළුවන් නම් කියන්න මේ මොහොතේ ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බලය තමන් වෙතට ලබා ගැනීම සඳහා සුදුසුම අවස්ථාවයයි සිතූ පස්වන විලියම් රජු කියලාද කිව්වේ? නෑ සර් අවස්ථාවයයි සිතූ ඉංග්‍රීසීන් පස්වන විලියම් රජු ලවා. පස්වන විලියම් රජු ලවා
අස්වන විලිය ප්‍රතිලාභ තමන්ට වාසිදායක වන ලිපියක් ලියවා ගත්තේය තමන්ට වාසිදායක වන ලිපියක් ලියවා ගත්තේය තමන්ට වාසිදායක වන ලිපියක් ලියවා ගත්තේය එම ලිපිය ලියන ලද්දේ කිව් මාලිගාවේ සිට නිසා එම ලිපිය ලියන ලද්දේ කිව් මාලිගාවේ සිට නිසා සර් ලද්දේ කිව් මාලිගාවේ සිට නිසා එය කිව් ලිපිය නමින් හැඳින්වේ එය කිව් ලිපිය නමින් හැඳින්වේ එම ලිපියේ සඳහන් වූයේ 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 ලංකාවේ ලන්දේසි බලකොටු තුලට ලංකාවේ ලන්දේසි බලකොටු තුලට ඉංග්‍රීසීන්ට ඇතුළත් වීමට අවසර ලබා දෙන ලෙසයි පැටලුණා නම් ගණන් ගන්නවා මම අහපව් කියලා දෙනවා මේ කොටස ඈ අද මේ සම්පූර්ණයි ඉංග්‍රීසීන්ට ලංකාවේ පිහිටි ලන්දේසි බලකොටු වලට ඇතුළත් වීමට අවසර ලබා දෙන ලෙසයි ලිවද ඔස හරි වෙනම ශේධකින් ලියා ගන්න පුතේ එම ලිපිය 1795 වර්ෂයේදී එම ලිපිය 1795 වර්ෂයේදී එවකට ලංකාවේ සිටි ලන්දේසි ආණ්ඩුකාරවරයා වූ එවකට ලංකාවේ සිටි ලන්දේසි ආණ්ඩුකාරවරයා වූ එවකට ලංකාවේ සිටි ලන්දේසි ආණ්ඩුකාරවරයා වූ ෆන් එංගල් බෙක්ට ලැබුණද සර් නම අපහු කියන්න මොකද පුතා ඒ නම අපහු කියන්න ෆන් එංගල් බෙක් ෆන් එංගල් බෙක්
Fun Engelbrecht. Fun Engelbrecht. Fun Engelbrecht. Emily Pierre. Fun angle vector labunada. Oh, eh, sandahan kaunu varete ekanga noviya. Oh, eh, sandahan kaunu varete ekanga noviya. Oh, eh, sandahan kaunu varete ekanga noviya. ओह यही संधान कारण वर्ण है एकांगन नवीय एट प्रतिचार या वशी एट प्रतिचार या वशी एट प्रतिचारे वशे इंग्रीसीन विसीन इद्दा छात्सिय अनुपहे अगोस्तु विसी हाय वनदिन अनतुरुव पिलिवली मन्नारम यापने मन्नारम खाल्पिटियन खाल्पिटियन गाल कोलम 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 यापने मन्नारम खाल्पिटिय गाल कोलम යන ප්‍රදේශවල පිහිටි ලන්දේසි බලකොටු
ඉංග්‍රීසියෙන් විසින් අල්ලාගත් අතර එදා සත්සිය අනුහයේ පෙබරවාරි මාසය වෙන විට එදා සත්සිය අනුහයේ පෙබරවාරි මාසය වන විට ලංකාවේ පිහිටි සියලුම ලන්දේසි බලකොටු ලංකාවේ පිහිටි සියලුම ලන්දේසි බලකොටු සියල්ලම පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම විසින් අල්ලා ගන්නා ලදී පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම විසින් අල්ලා ගන්නා ලදී හරි හරි තව ලියන්න ඉඩ තියෙනවද නෑ සර් රූල් නැත්ද? තව චූට්ටක් තියනවා ලියන්න සාමාන්‍යයෙන් රූල් පහක් වගේ. හරිද? රූල් පහක් වගේ ලියන්න දෙන්නේ මම. තව පොඩ්ඩකින් ඒක ලියන්න දෙන්නේ. ඒක නිසා පොඩි කොල ගෑ ඉඳ මදි නම් කොල කෑල්ල අරගෙන ඒක ලියලා උතනින් අලව ගන්න. හොඳයි. හරි. උතේ මේ 1796 ඉඳලා 1796 ඉඳලා අද 1796 ඉඳලා 1796 ඉඳලා 1815 වෙනකොට මේ ලන්දේසින් ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල විතරක් නෙමෙයි මේ සමස්ත ශ්‍රී ලංකාවම අල්ල ගන්නවා. එතකොට කැපී පෙනෙන අවස්ථා තුනක් සිද්ධ වුණා. කැපී පෙනෙන අවස්ථා තුනක් සිද්ධ වෙනවා. මම මුලින්ම පටන් ගත්තේ ඒක කියලා. මුලින්ම පටන් ගත්තේ ඒක කියලා. හරි. එතකොට පුතේ මේ මුලින්ම සිද්ධ වුනේ මම පළවෙනි දේ කරනවා. 1796 පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම. පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ වල බලය ලබා ගැනීම. මුල්ම සිද්ධ වුණේ 1796 පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ වල බලය ලබා ගැනීම. ශ්‍රීලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බලය ගැනීම. දැන් අපි ඒක තමයි කතා කරන්නේ. හරි? දැන් අපි ඒක තමයි කතා කරන්නේ. හරි? ඊට පස්සේ මොකද සිද්ධ වෙන්නේ? 1700 sorry 1802 දී මේ පෙරදිගින්ද වෙළඳ සමාගම නැටෙද්දී පිට ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ බ්‍රිතාන්‍ය කිරීටය අතරපත් වෙනවා. 1802 දී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ
බ්‍රිතාන්‍යය කිරීටයට පවනා ගැනීම ඊට පස්සේ සිද්ධ වෙන්නේ 1815 දී කන්ද උඩරට උඩරට ඉංග්‍රීසි යටතපත් වීම හරි එතකොට මුත්තේ අපි මෙන්න මේක සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරා මෙන්න මේක සම්පූර්ණයෙන්ම අපි සාකච්ඡා කරා හරි මෙන්න මේක තේරුණාද හැමෝටම 1796 දී පෙරදිගින්දිය වෙළඳ සමාගම ශ්‍රී ලංකාවේ මූදුබඩ ප්‍රදේශවල බලය අල්ලා ගැනීම ඒක තේරුණාද අමහපෞ සරයක් කියලා දෙනවා පුතේ හොඳේ හරි අවසරයක් කියලා දෙනවා තේරුණ දි කට්ටිය ඇති මට එහෙම හිතනවා හරි මේ පොඩ්ඩක් ලියා ගන්න පුතේ 1796 වර්ෂයේ සිට 1796 වර්ෂයේ සිට 1796 වර්ෂයේ සිට उदरट राजधानियम दक्वा प्रधान वशेन कैपी पेरन अवस्था तुनकी कैपी पेरन अवस्था तुनकी लिया करना पहले ये कर इतना सत्य अनुभाय अच्छे श्री लंका प्रदेश प्रदेश ब्रिटान
පවරා ගැනීම ප්‍රධාන ප්‍රධාන කිරීටයට පවරා ගැනීම තුන්වෙනි එක उड़ राजधानी හරි එහෙනම් පුතේ විනාඩි 5ක් දෙන්න සම්පූර්ණයෙන්ම ටික කියව ගන්න මම නැවත වතාවක් කියලා දෙන්න උතල ඔයගොල්ලෝ කියව ගන්න තින්නවා උතල මම අහපෝ වාරක් කියලා දෙද්දි ඔයාලට සම්පූර්ණයෙන්ම මතක හිටියි හරි ඒ නිසා සම්පූර්ණයෙන්ම මේ ටික කියව ගන්න විනාඩි 5ක් දෙන්න සාපෝ කියලා දුන්නාම හරියට
හරි කියවගෙන ඉවරද හැමෝම කියවල කියවගෙන ඉවරනේ ඔව් සර් හරි හැමෝම කියවගෙන ඉවරනේ ඔන්න පරක් වෙලා සම්බන්ධ වෙච්ච කට්ටියටයි ආ පාඩම තේරුන්නේ නැති අයටයි ඔක්කොටම මතක හිටින්න ආපෞසරයක් කියලා දෙනවා ඈ හරි පුතේ අද අපි කතා කරේ පෙරදිග ඉන්දිය බැලන සමාගම ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ වල බලය අල්ලා ගැනීම හරි එතකොට තාම අල්ලගෙන නැහැ නේද තාම පෙරදිග ඉන්දිය බැලන සමාගම ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ටික අල්ලගෙන නැහැ හරි එමු කිලිතා හරි පුතේ මේ ඉංග්‍රීසියෙන් ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලගන්න කලින් මේ ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ වල බලය අල්ලගෙන ඉදී ලන්දේසීන් විසි එතකොට මේ ලන්දේසීන්ගේ මෞරාජ්‍ය තමයි ඕලන්දේ කියලා කියන්නේ ඕලන්දේ කියලා කියන්නේ හරිද මේ 1789 වර්ෂයේදී ප්‍රංශ විප්ලවය ඇති වෙනවා මේ ප්‍රංශ විප්ලවය ඇති වුණාට පස්සේ ප්‍රංශය තුල බිහි වෙනවා ශක්තිමත් ආණ්ඩුව එතකොට දැන් මේ ප්‍රංශය ශක්තිමත් වෙලා තියෙනවා. මෙහෙම ප්‍රංශය ශක්තිමත් වුණාම ප්‍රංශය මොකද කරන්නේ පුතේ? ඕලන්දය ආක්‍රමණය කරනවා. මේ ඕලන්දය කියලා කියන්නේ ලන්දේසීන්ගේ මව් රාජ්‍යය. ලන්දේසීන්ගේ මව් රාජ්‍ය ප්‍රංශ 1789 දී ප්‍රංශ විප්ලවය ඇති වෙනවා ප්‍රංශ විප්ලවය ඇති වුණාම ප්‍රංශය තුල ශක්තිමත් ආණ්ඩුවක් බිහි වෙනවා එතකොට මොකද ප්‍රංශය විසින් මොකද කරන්නේ ඕලන්දය ආක්‍රමණය කරනවා ඕලන්දේ කියලා කියන්නේ ලන්දේසීන්ගේ මොකද මව් රාජ්‍ය ලන්දේසීන්ගේ රට එතකොට මෙන්න මේ ලන්දේසීන්ගේ රජු එහෙම නැත්නම් ඕලන්දේ රජු වෙච්ච පස්වර විජය රජු තමන්ගේ ආරක්ෂාව සඳහා පලා යන මොහොතද බ්‍රිතාන්‍යයට තමන්ගේ ආරක්ෂාව සඳහා පොඩට පලා යන්නේ බ්‍රිතාන්‍යයට එතකොට මෙන්න මේ කාලවකවානුව වෙනකොට මේ ලංකේසින් තමයි ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බලය අල්ලගෙන ඉන්නේ එතකොට මේ බ්‍රිතාන්‍යයන් කල්පනා කරනවා විතරනේ කල්පනා කරනවා දැන් ඕලන්දේ රජු එහෙම නැත්නම් ලන්දේසීන්ගේ රජු ඒ කියන්නේ පස්වන විලියම් රජු තමන්ගේ යටතේ ඉන්නේ ඒ කියන්නේ මෙන්න මේ බ්‍රිතාන්‍යයන්ගේ යටතේ ඉන්නේ ඒතොර බ්‍රිතාන්‍යයන් කල්පනා කරනවා මේ මොහොත තමයි ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බලය ලබන ගන්න තියෙන හොඳම වෙලාව මොකද මේ ලන්දේසීන්ගේ රජු ඉන්නේ දැන් අප්‍රිකාවල ලන්දේසීන්ගේ රජු ඉන්නේ දැන් අප්‍රිකාවල ඒ නිසා බ්‍රිතාන්‍යයන් මොකද කරන්නේ තමන්ට වාසිදායක වන ලිපියක් ලියව ගන්නවා තමන්ට වාසිදායක වන ලිපියක් ලියව ගන්නවා එතකොට මේ පස්වන විලියම් රජු මේ බ්‍රිතාන්‍යයන්ට වාසිදායක වන ලිපියක් ලියනවා ඒ ලිපිය සඳහන් වෙලා තිබ්බේ ලංකාවේ පිහිටලා තියෙන ලන්දේසි බලකොටු වලට ඉංග්‍රීසීන්ට ඇතුළත් වෙන්න අවසර ලබා දෙන්න කියලා එතකොට මේ පස්වන විලියම් රජු ඒ ලිපිය ලිව්වේ බ්‍රිතාන්‍යයේ කිව් මාලිගාවේ ඉඳලා ඒ නිසා එකට කියන මුල් ලිපිය කියද කිව් ලිපිය කියලා කිව් ලිපිය
ඉංග්‍රීසියෙන් මොකද කරන්නේ ඒක ප්‍රතිපලයක් විදිහට ඉංග්‍රීසියෙන් මොකද කරන්නේ මේ ලංකාවේ ත්‍රිකුණාමල වරාය පිටර දිවිච්ච ලන්දේසි බලකොටුවට පහර දීලා ඒක යටත් කරගන්නවා ඊට පස්සේ පිළිවෙලින් මන්නාරම මුලදීව් අරද කල්පිකිය යුගාල කොළඹ මෙන්න මේ ප්‍රදේශ වල පිටර දිවිච්ච ලන්දේසි බලකොටුව පිටර පහර දීලා ඒ ටික අල්ල ගන්නවා එතකොට 1796 පෙබරවාරි මාසයේ වෙනකොට ලංකාවේ පිටර දිවිච්ච සියලුම ලන්දේසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමේ යහත්භාවයටපත් වෙනවා එතකොට 1796 දී මේ පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම ශ්‍රී ලංකාවේ බොහෝ වෘත් ප්‍රදේශ වල බලය ලබා ගන්නවා කියපු තේරුණාද කියපෝ තේරුණාද පැහැදිලිද දැන් ඕ සර් තේරුම් නැති එක්කෙනෙක් හරි ඉන්නවද තව දුරටත් හරි මම අහපෝ කතන්දරයක කඩපට ගාලා කියවගෙන යන්නම් ඈ හරි පොතලා ගන්න 1789 දී ප්‍රංශය තුල බිහි වෙනවා අර ප්‍රංශය තුල ඇති වෙනවා ප්‍රංශ විප්ලවය ප්‍රංශ විප්ලවය ඇති වුණාට පස්සේ ප්‍රංශය තුල ශක්තිමත් ආණ්ඩුවක් බිහි වෙනවා මේ ශක්තිමත් ආණ්ඩුවක් වෙච්ච ප්‍රංශය යනවා ඕලන්දේ ආක්‍රමණය කරන්න එතකොට ඕලන්දේ කියන්නේ ලන්දේසින්ගේ බහු රාජ්‍ය එතකොට මේ වෙනකොට ලංකාවේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ වල බලය පිහිටවගෙන ඉන්නේ ලන්දේසින් විසින් එතකොට ප්‍රංශය විසින් ඕලන්දේ ආක්‍රමණය කරන්න යනකොට මේ ඕලන්දේ රජු වෙච්ච අස්වන විලියම් රජු ඔහුගේ ආරක්ෂාව සඳහා පලා යනවා බ්‍රිතාන්‍යට එතකොට බ්‍රිතාන්‍ය නිතර මේ මොහොත තමයි ලංකාවේ ලංකාවේ ලන්දේසි බලකොටුවට තමන්ට අල්ලගන්න තියෙන හොඳම වෙලාව කියලා මේ නිසා බ්‍රිතාන්‍ය රජු විසින් තමන්ට වාසිදායක වන ලිපියක් මේ පස්වන විලියම් රජුට ලවා දියෝ ගන්නවා එතකොට ඒ ලිපියේ සඳහන් වෙලා තිබුණේ ලංකාවේ ලන්දේසි බලකොටුවට ඉංග්‍රීසි දක්වත් වෙන අවස්ථාව ලබා දෙන්න කියලා. එතකොට මේ පස්වන විලියම් රජු ඒ ලිපිය කියන්නේ බ්‍රිතාන්‍යයේ කිව් මාලිගාව ඉඳලා. ඒ නිසා ඒකට කියනවා කිව් ලිපිය කියලා. මේ කිව් ලිපිය හම්බවෙලා ලංකාවේ ලන්දේසි ආණ්ඩු භාරවරයාට. මේනොම ලංකාවේ ලන්දේසි ආණ්ඩු භාරවරයා තමයි ෆොන් එංගල්බෙක් කියලා කියන්නේ. ෆොන් එංගල්බෙක් ඒකේ තියෙන කරුණට අකමැති වෙනවා. ඒක ප්‍රතිපලයක් විදිහට ලන්දේසි මොකද කරන්නේ? ත්‍රිකුණාමල වරායේ පිටත ලන්දේසි බලකොටුවට පහර දීලා ඒක අල්ල ගන්නවා. ඊට පස්සේ ඉතාමත් රෝහදෙකින් මන්නාරම පේදුරු තුඩුව ඊට පස්සේ කල්පිටිය ගාල්ල කොළඹ පිටලා දිච්ච ලන්දේසි බලකොටුව ටික ඉංග්‍රීසියෙන් විසින් අල්ල ගන්නවා 1796 පෙබරවාරි මාසෙට ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල තිබිච්ච සීලුව ලන්දේසි බලකොටුව ටික ඉංග්‍රීසියෙන් විසින් අල්ල ගන්නවා එතකොට අන්තිම තමයි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බලය අරගත්තේ පැහැදිලිද තේරුණා අරනේ දැන් තේරෙන්නේ නැතිනේ ඔන්න ඌට වඩා නම් පුතේ කියලා දෙන්න බෑ හරිද මේ හතර පාරක් කියලා දුන්නා හරිද ඕක තමයි තේරෙන උපරිම විදිය මෙන්න ඕන තැනක ගිහිල්ලා බලන්න හරිද ඕනම ක්ලාස් එකකට ඕනම තැනක ගිහිල්ලා බලන්න ඔයගේ පැහැදිලි කරනවාද කියලා හරි එහෙම පැහැදිලි කරනවා නම් සුපිරි සර් කෙනෙක් හරි සුපිරි මිස් කෙනෙක් හරි තමයි ඒක කියලා දෙන්නේ හරි එහෙනම් පුතේ අදට මම මෙතන ක්ලාස් එක අවසන් කරනවා අපි ආපහු ලබන සතියේදී හම්බ වෙමු සිල් දිනාටම ආයිබෝන් පරිස්සමින් ආයිබෝන් සර් ආයිබෝන් ආයිබෝන් සර් ආයිබෝන් ආයිබෝන් සර්